අපි දැන් කතා කරන්න යන්නේ රාජා ප්‍රාන්දපුල්ල මහත්මයාත් එක්ක උප සභාපති ශ්‍රී ලංකා දහස් පක්ෂ ජාත්‍යන්තර සහකාරී. අයිබෝන් රාජා ප්‍රාන්දපුල්ල මහත්මයා. අයිබෝන් උපාලි. ඉතින් අපිට කියන්න දෙමේ රසහන බොහොමත් අපූර්වට කෙරුණා. අපි රූගත කරා, අපේ ජනතාව දැක්කා, ලෝකේ පුරා ඉන්න රටවල 180ක අපි හිතවතුන් දුටුවාද සුයිනනේ මේ වෙච්ච වැඩසටහනේ දසොන් දුටුවා. ඉතින් රාජා අපිට කියන්න ඔබ සෑහීමකට පත්ද අද දවස ගැන? ඇත්තම මම ගොඩක්ම සෑහෙන්න පත් වුණා. ඒ වගේම මම අද ගොඩක් සන්තෝෂයි ඔයගොල්ලෝ මේ අවස්ථාවට සහභාගී වෙන ශ්‍රී ටීවී එකට. මේ එයාගෙන් ඒ වගේම අද අපිට හොඳ වෙදරයකුත් අපිට හම්බුණා. මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ හොඳ වෙදරයක් අපිට හම්බ වෙයි කියලා. ඒ වගේ සෑහෙන සනකක් අපිට මෙතනට ආවා. ඉතින් ඒකත් අපිට ලොකු සන්තෝෂයක්. ඉතින් මම හිතනවා මේ සොරම හොඳට ගියා කියලා. දැන් සම්පූර්ණ අවසාන වෙන්නේ නැන්නේ දැන්. ඉතින් සන්තෝෂයි මට. ඉතින් රාජා ඔබ අපිට හැමදාම උදව් උපකාර කරනවා ශ්‍රී නාලිකාවට බොහොම ලැදි ශ්‍රී ලාංකිකෙක් බව මම නැවත නැවතත් කියන්නේ බොහොමත් සතුටින්. ඉතින් අපිට කියන්න අපි ආයි කාදද මුණ ගැහෙන්නේ තවත් ඉදිරි වැඩසටහන් කීපයක් රුගත කරන්න තියෙන බව අපි දන්නවා. අපිට කියන්න ඉදිරි වැඩසටහන් කොහොමද? ඉදිරි වැඩසටහන් අපි සීටිවිත් එක්කම තමයි අපි හැමදාම අපි ඉන්නවා. සීටිවිකට අපි හැමදාම ශක්තියක් දෙනවා. අපි හැම කෙනාටම කියන්නේ සීටික අපි ආරක්ෂා කරගන්න අපි වැඩ කරන්න ඕන. මේ වගේ දේවල් ලෝකෙට ගෙනහන දක්වන්න සීටිවිනේ සත්‍ය ලැබීම ගැන අපි සන්තෝෂ වෙනවා. ඉතින් අපි කියන්නේ මේ සීටිවිකට ජය වේවා කියලා. ඉතින් ඔයගොල්ලොත් අපිත් සමග ඉන්න, අපිත් ඔයගොල්ලොත් සමග ඉන්නවා. බොහොම ස්තුතියි. අන්නේ වචන ටික හිතේ තියාගන්න. ඒක තමයි ශ්‍රී ලංකිකෙන් අපි බලාපොරොත්තු වෙන එක දේ. ශ්‍රී නාලිකාව බලන්න හැමදාමත් අපි ඔබත් එක්ක. වසන්ත මල් ගොමුවේ නුවන් බිඳුන් පැතලේ තේ මාදරයේ කුසලානේ මල් මදිරා වැහේ මල් මදිරා වැහේ නිහඬ පැතුම් අරණේ මංගල සීනු වැයේ සුසුම වියකි පෙරඹර නව අරුණලු කැන්හි නැහේ නොතිදෙන සහන්සුවේ හද සත පොවන පැයේ සෙනෙහස ඉතිරෙන මුදු සිනහව මා හදවත පහන් කළේ ඔබ වෙනුවෙන් මා කයෝකි පෙරදා යලි ඔබ සවනේ නුරනේ නොගේ සුලගේ මිලින වුණා නූතනේ සිසි කිරණ පවා සිසිලත නොයේ මද පවන පවා දව නූතනේ සිසි කිරණ පවා සිසිල නොතේ මද පවන පවා ඔබ මිවූ අතරේ ඔහුගේ නම රැඳුණා වෙනුවෙන් මා කයෝකි පෙරදා
යලි ඔබ සවනේ නොරදී නොවේ සුලගේ පිලි ඔහු විටක ඔහු ගාන ශිල්පයෙක් විටක උප සභාපති වශයෙන් කටයුතු කරනවා මේ උද්‍යාන පුරා දුව යමින් අද ඒ වගේම ශබ්ද පරිපාලනංශයේ සැලකිය යුතු මෙහෙවරක් කරපො අපේ තිලක් එනි තිලක් අපිට කවදාවත් හුරු හිතවත් අපේ මිත්‍රෙක් තිලක් එනි කොහොමද දවස ඉතාම සුන්දරයි ඇත්තටම අවංකම හදවතින්ම සතුට වෙනවා ඔව් අපිත් සතුට වෙනවා අද මේ දවසට සහභාගී වෙන්න ලැබීම ගැන තිලක් ඉතින් අපිට කියන්න ඔබගේ කලා කටයුතු කොහොමද මේ රැකියා ආරක්ෂා ආස්සේ කොහොමද මේ 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 දේශපාලන කටයුතු ආස්සේ කොහොමද මේ කලා කටයුතු කරන්නේ එතකොටම මං හරි ආසයි සමාජ සේවයට එදා වගේම මං මේ ස්වීඩනයේ නැතුවම තුන දෙයක් තමයි අපේ ශ්‍රී ලංකා සංගමය 1993 වර්ෂයේදී අපි ශ්‍රී ලංකා සංගමය නමින් එවකට හිටපු ශ්‍රී ලංකා තානාපතිතුමාගේ අනුග්‍රහයෙන් අපි සංගමයක් පිහිටෙව්වා ශ්‍රී ලංකා සංගමය ඒ 1993 වර්ෂයේ එදා සිටන් විවිධ තරා තිරමත් වලින් නියෝජනය කරමින් අවසාන වශයෙන් සභාපති වශයෙන් කටයුතු කරමින් විශිෂ්ට සේවාවක් මේ ස්වීඩනයේ ඉන්න ජනතාවටත් ඒ වගේම අපේ අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක් අවංකවම අපි මේ වෙනකොට කළා තියෙනවා මං හිතන්නේ අපිට කියන්න බෑ මං හිතන්නේ මිලියන 10කට වැඩිය මේ අවස්ථාවේදී අපි විවිධ ආයුරින් අපි උපකාර කළා තිබෙනවා ඒ අතින් අපි ආපස්සට හැරිලා බලනකොට අපේ අතීතය ගැන හිතනකොට අපි විශාල කැපවීමක් කළා තිනවා අපේ රටේ ජීවත් වෙන අය වෙනුවෙන් අපි විශිෂ්ට සේවයක් කළායි කියලා. බොහොමත් සතුට ගෙන දෙන කරුණ තමයි අපිට අහන්න දෙන්න ලැබුණේ අද දවස පුරාම. ඉතින් තිලක් අපිට බොහොම ස්තුතියි. අද මේ වැඩසටහන හමාර වේගෙන යනවා. පුදුම කියන්නේ මේ හවස් වෙන්න සීතල තිබුණාට දැන් තව තරමක රසයකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සබාධර්මයේ හොඳ වැඩ වලට හැමදාමත් උදව් උපකාර කරන බව මේ අපිට පැහැදිලි වෙනවා. තිලක් බොහොම ස්තුතියි ඔබට. ඔව් ස්තුතියි ඇත්තටම අද කියන්න ඕනේ මොකද අපේගේ මේ වෙදර් එක අපි වේලපහින්ද මම බැලුවා අපිට ඒකේ විස්තර අපිට දැනගන්න ලැබුණේ අයහපත් කාලගුණයක් නමුත් අපි ඇත්ත වශයෙන්ම අපි හදවතින්ම ප්‍රාර්ථනා කළා අර නෙගටිව් නැතුව අපිට පොසිටිව් වාතාවරණයක් උදා වේ කියලා. මොකද අපි හොඳ අවංකවම හදවතින්ම කරන කාර්යයක් මේ අපේ සමාජය වෙනුවෙන්. ඒ කියන්නේ අපි ඔවුන්ට අද දවසේ විනෝද වෙන්නට අවස්ථාවක් උදා වීම ගැන ඒ තුලින් අපි සතුටක් විඳිනවා. ඉතින් අපි දෙවියන්ට අපේ විශ්වාසයක් තියෙනවා. අපි උදේ ඉඳන්ම නැගලා කිව්වේ අපිට අද මේ වැඩේ කරගෙන යන්නට අපිට උදව් උපකාර කරන්න කියලා. ඒ වගේම අපිට අද දෙවියන් වහන්සේ අපිට උදව් කළා. අද හොඳ වාතාවරණයක් අද අපිට ලබා දුන්නා. අපේ මේ වෙදර් රිපෝට් එකේ අද තිබ්බේ අද වහිනවා කියලා. නමුත් අද හොඳ වාතාවරණයක් අපිට ලබා දුන්නා. ඉතින් ඇත්ත වශයෙන්ම අවංකවම හදවතින්ම අති ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ උත්සවය සංවිධානය කරන පළමුවන්ව අපි ශ්‍රී ටීවී ආයතනයට අපි දැන්නුවා මෙහෙම අපි මේ දෙයක් මේ වගේ දෙයක් කරනවා කියලා. ඇත්තවසෙම අපේ මේ අහිංසක ආරාධනාව පිළිගෙන ඉතාලියේ සිට මේ රටට ඇවිල්ලා ස්වීඩනයට ඇවිල්ලා අපි වෙනුවෙන් මේ කරපු කැපවීම ඇත්තවසෙම හදවතින්ම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන් අපේ උපාලට වහන්ට ඒ වගේම මේ අධ්‍යක්ෂක තුෂාර කුරේ මහතාටත් මගේ අපේ කොමිටියේ විධායකරු විධායක කමිටුවේ අවංක ආදර ස්තුතිය පිරිනමමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී වීක්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔව් තවත් හිතවතියක් එක්ක දොඩමල් වෙන්නා මේ සදනම ආයිබන් ඔබේ නම මගේ නම මාලි පෙරේරා ප්‍රීති මාලි. හොඳයි මාලි. මට කියන්නේ කොපමණක් වෙනද මේ ස්වීඩන් රටේ ජීවත් වෙන්න පටන් අරගෙන? අවුරුදු 30ක් වෙනවා. අවුරුදු 30ක්. අපි මීට පෙර කතා කරපු ගණන අවුරුදු 34ක්. අපි මේ හිතවතේ අවුරුදු 30ක්. ඉතින් අපිට කියන්න මේ ස්වීඩිෂ් ජාතිකෙන් කොයි තරම් හිතවත්ද අපේ ශ්‍රී ලාංකිකයින්? ඇත්ත වශයෙන් මම හරි සන්තෝෂයි මට මේ වෙලාවේ මේ වගේ වචන සුවල්පයක් කතා කරන්න ලැබීම ගැන. අපි ශ්‍රී ලාංකික
ඉන් වශයෙන් අපි හැම ජාතිකයින්ම මේ රටේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ කිසිම ස්වීඩිෂ් ජාතිකයින් බොහෝම සන්තෝෂෙන් අපිව වෙල්කම් කළා. බොහෝම සන්තෝෂෙන් අපේ හැම දුක සැපක්ම බලනවා. අපිට ගොඩාක් සහයෝගය දෙනවා. අපි කවුරුත් බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. මේ රට බොහෝම නිදහස් රටක්. ඒ වගේම හැම කෙනෙකුටම තමන්ගේ ආගම භාෂාව තමන්ගේ කල්චරල් එක හැම දෙයක්ම කරගන්න නිදහසේ කරගෙන යෑමට ඒගොල්ලන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒගොල්ලෝ අපේ රටේ වගේ කවදාක්වත් කියන්නේ නැහැ මේක අපේ රට. මම ඒ ඇත්තින් කනගාටු වෙනවා අපේ රටේ ඇත්තටම අද පවතින මේ තත්ත්වය. ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න ගොඩනවාගෙනවා නම් මේ වගේ මිනිස්සු මේ රටවල් වල කොච්චර ප්‍රශ්න ඇති කරන්න පුළුවන්ද? මම විතරක් නෙවෙයි ගොඩාක් ලෝකේ රටවල් වලින් ආපු අය ඉන්නවා මුස්ලිම් අයට ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න, ඒගොල්ලන්ගේ ආගම අදහන්න තැන් හදලා දීලා, ඒවට අවසර දීලා. අපි හැම කෙනෙක්වම බලා ගන්නවා. වයසට ගිය අපි හැම කෙනෙක්වම ඒගොල්ලන්ගේ ස්වීඩිෂ් ජාතිකයින් තමයි වයසට ගිය තැන්වල බලාගන්නේ. අපේ දරුවන්ව තමන්ගේ දරුවෝ වගේ බලාගෙන හදාගන්නේ අපි රස්කියාවල් වලට ගිහිල්ලා එනකම්. ඒ නිසා මම හරිම සන්තෝෂයි මට මේ අවස්ථාව උදා වුණාට මේ ගැන කියන්න. අපි කවුරුත් මැරෙනවා, මැරෙනකම් අපි හැම කෙනෙක්ම මුළු ලෝකෙම අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන, සමගියෙන් ජීවත් වෙන්න ඕන. මම ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි. බොහොම ස්තුතියි ඔබට. දැබර හිතවදුනේ ඇත්තෙන්ම ඇය නිවැරදි. මම එහෙම කියන්නේ අද ශ්‍රී ලංකාව ඇතුළත දින තත්ත්වය ඇත්තරම සුළුපටු දෙයක් නෙමෙයි. විදේශ රටකට ඇවිල්ලා අපි විඳින නිදහස, අපේ කැම්බීම, අපි ජීවත් වෙන රටාව, අපේ පන්සල් පල්ලි, මේ හැම දෙයක්ම කරන්නට දීලා තියෙන නිදහස ඇත්තරම අපි භුක්ති විඳිනවා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ගැන. ඒ වගේම අපි හිතන්නේ යමක් තියෙනවා ශ්‍රී ලංකාව ඇතුළේ, ඒ නිදහස අපට තියෙනවද කියන එක අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොහොතක් හිතන්න. සූදානම් කුඩා දරුවන් වෙනුවෙන් සංගීත පොඩු තරඟය ආරම්භ කිරීමට මා ආරාධනය කර සිටින වයස 10න් 15 සීලම කුඩා දරුවන්ට ભેදයක් නැතුව ගෑනු පිරිමි සීලම කුඩා දරුවන්ට අපේ දුවරුන්ට පුතුන්ට මෙව තරඟයට සහභාගී වෙන්න කියලා. Thank you.
Satun studio antena abe tarange eta sabagi magena den honda prosanada sangita purtarange jaya gahala be u